ඒකේ දේශනීය සඳහා විදර්ශන කන්නංගර නැමැති පුද්ගලෙ මෙන්න මේ නම කියන්නම එපා කියලා පක්ෂින්ම මට කිව්වා කියන්න එපා කියලා. කිව්ව ගමන් පබ්ලිසිටි ඇවිල්ලා එයා කප් නටන්න ගන්නවලු මේ ගෝල් පේස් එකේ ආරෙමේ. දීප්ති මං ගැන කතා කරා දැන් ඉතින් මං චරිතයක් තමයි කියලා මිනිහ ඌ කෑ ගහනවලු. ඌට පිස්සුවා මුලින්ම කියන්නවද පිස්සුවට. දැන් මම අහන්නේ දැන් මේ මිනිස්සයාගේ පොත ගැන දේශනයක් කරනව ආරයක්. මං හිතේ චූල දන්නේ නැහැ මං හිතන්නේ මේ කවුද කියලා. මට දුකයි. මට ඉතරේ කියන්නේ මින් තව පෝස්ට් මඩ නිසම් එක. ඒ කියන්නේ නූතනත්වයේ ඉක්මවා ගිහිල්ලා දැන්. අර්ථයක් නෑ මේ මේ පොත්වලටවත් මොනටවත්. මම ආරාධනා කරනවා මාටින් කියුසින්ගේ පරණ පොත් බලන්න. හෙන සීරියස්. කවුරු හරි ගැන මොන හරි කියනවා නම් හරියට කියනවා. දැන් බලන්න චූලානන්ද මහත්මයා හොඳ පොත් පරිවර්තකයෙක්. මේ මිනිස්සයා කල්පනා කරන්න එපා. කවුද යකෝ මේකට මං ගන්නකොට මේ දැන් මෙයා මොකහද? පොඩ හොයලා බලන්න එපා. හොයලා බැලුවනම් එක දෙයක් ආරංචි වෙනවා. ඔය පුද්ගලයා තමයි අපේ ඔය ගල්කිස්සේ ප්‍රධාන කාර්යාලයේ ඒ කාලේ මේ ඇත්තට මේක පන්සල් ප්‍රශ්නයක් නෙවෙයි සමහරු පන්සල් ප්‍රශ්නයක් ගෙනාවා ඒකට අතු ගන්න බැරි නිසා වැලි ගේනවා කියලා සපත්තු එළියෙන් තියලා එන්න කිව්වා. ඔය මිනිස්සයා ඒ කාලේ ඒක දැකලා ඉතන ඇවිල්ලා. ඒ කියන්නේ දැන් මේකේ සෙරප්පු සපත්තු විශාල ගානක් ඉස්සරහා තියෙනවා. ඒ ගමන මේගොල්ලෝ තව කවයක් දැම්මා. W කවේ හරි මොන හරි. ඒ කවේ බල්ලෙක්වත් එන්නේ නැහැ. ඒගොල්ලන්ගේ ඉස්සරහ සපත්තු සරපු ඒගොල්ලන්ම ඉස්සරහ තියලා ඒගොල්ලෝ නිකන් යනවලු ඇතුළට. අන්න ඒ වගේ චරිතයක් තමයි ඔය චූලානන්ද මහත්මයාගේ පොතේ දේශකයා. මම මේ විවෘතව කිව්වේ එකයි ලැජ්ජ කරන්නේ. ඇත්තටම කිව්වේ ලැජ්ජ කරන්නේ මේක. අපි මෙහෙම බලමු දැන් මං අඳුරන එක්කිනේ මට මේ ළඟදී කිව්වා ඔය නෙළුම් පොකුණ ප්‍රශ්නයම ඇවිල්ලා මොකද ඒකට සෙනග 1500ක් විතර දාන්න පුළුවන්ලු නාට්‍යයක් බලන්න 500ක්වත් නැහැ. ඒ නිසා මේ නාට්‍ය පෙන්වන්න බැහැ. මොකද ලක්ෂ 6ක් විතර ඒකේ තියෙනවා. 1500ක් නාට්‍ය බලන්න නැහැ. 500යි ඉන්නේ. ඒ නිසා නාට්‍ය පෙන්වන්න බෑ ඕකේ. ඔය කියන කතා කරගෙන යනකොට ඒ සහෝදරයා කිව්වා දීප්ති ඔයාට නාට්‍ය කලාව ගැන තියෙනවා කියලා මේ නොස්ටල්ජියා එක. ඒ කියන්නේ මේ අතීත වේදනාව. ඒ කියන්නේ දැන් එයා ඒ අදහස් කරේ මගේ પરම්පරාවේ අයට නාට්‍ය කලාව ගැන යම්කිසි අතීත වේදනාවක් තියෙනවා. ඒ කියන්නේ දැන් වෙනකොට නාට්‍ය කලාව කියන එක වාණිජකරණයට ලක් වෙලා ඒ නිසා තාම ඔයා වගේ ඇන්ට අර පරණ නාට්‍ය කලාව ගැන පොඩි පොඩි නොස්ටැල්ජියාවක් තියෙනවා. ඉතින් මං කල්පනා කරා මේ නොස්ටැල්ජියා ඒ කියන්නේ අතීත වේදනාව කියන එක පෝස්ට් මොඩර්න් කන්ඩිෂන් එකේ නැද්ද? එහෙම නැත්නම් අපි මේ දැන් ජීවත් වෙන ලෝකේ නැද්ද? කල්පනා කරාම ආ උදාහරණය තමයි මේක න විශ්ලේෂණත් හොයාගන්නත් පුළුවන් ඔයාලන්ට ඉස්සරහදී. ඔයගොල්ලෝ දැකලා ඇති ගොඩක් මේ මේ කාලේ පච්ච කොටනවා තරුණ අය. මම මේ කියන්නේ සමාජ විද්‍යාත්මක විග්‍රහයක් නෙවෙයි පච්ච ගැන. හැබැයි එක දෙයක් තියෙනවා මේ පච්ච කියන්නේ ෆැෂන් එකක් හැටියට ගත්තොත් මේ ෆැෂන් එක වෙන ෆැෂන් වගේ නෙවෙයි. දැන් බෙල් බොටම් මරව මේ ආවා ගියා අරේ මේ පච්චේ යන්න නියමිත නැහැ. මොකද කෙටුව නම් කෙටුවා. කොට නැහැ මං හිතන්නේ ඒක එච්චර අවබෝධයක් නැහැ. කෙටුවනම් අලියම තමයි ඉතින් මැරකම අලිය එක්කම තමයි යන්න වෙන්නේ. එතකොට මේ පච්ච ඇතුලේ මොකද්ද තියෙන්නේ? මම අර කතා කරපු ඒ අලුත් પરම්පරාවේට අයිති සහෝදරයා හිතනවා පච්ච කියන්නේ මොඩර්න් වැඩක්. එහෙම නැත්නම් ඒක කිසි සම්බන්ධයක් නැහැ අතීත වේදනාවක්. නෑ. මේ පච්චහරා එනවා සිග්නල් එකක් අපිට අපේ සෝෂල් බොන්ඩ් එක. ඒ කියන්නේ අපේ සමාජ බන්ධනේ වෙනස් වීමක්. මොකද්ද ඒ වෙනස් වීම? සරලව අපි මෙහෙම ගමු. ඉස්සර කාලේ හෙන ගැහුවම මිනිස්සු බය වෙනවා. ගේවල් ඇතුළට දුවනවා. නැත්තම් කොහෙට හරි මුවා වෙනවා. එහෙම නැත්තම් දෙවියන්ට යාඥා කරනවා. හැබැයි පස්සේ කාලෙක අපි අකුණු සන්නායක මේ එක ගැහුවට පස්සේ අපි ගියක් ඇතුළේ ඉන්නකොට අකුණු කැඩුනට අපි බය නැහැ. මොකට බය වෙන්නේ? ඇයි අරක තියෙනවනේ? අපි ඒකට කියනවා අපේ ජීවිතේට සැබෑවේ බලපෑමෙන් අපි ගැලවෙනවා කියලා. අපේ ජීවිතේට අපේ සැබෑවේ බලපෑමෙන් ගැලවෙනවා. ඒ නිසා තමයි ඔයගලන්ට පැහැදිලි ඇති සුනාමිය ආවම ගොඩක් අය මැරුණේ. රියල් එක ගණන් ගන්න නැහැ කවුරුවත්. ඒ කියන්නේ අපි කාට හරි ගොත් එහෙම උණ්ඩ දැන් මෙහෙම එකක් එනවා යන්න යන්න කියලා කිව්වනම් එහෙම යන්නේ නැහැ. ඇයි? අපි දැන් අපි ජීවත් වෙන සංකේත ලෝකයේ විසින් අර රියල් එකේ බලපෑමෙන් අපිව නිදහස් කරලා තියෙනවා. එතකොට මේ පච්චවල තියෙන අදහස තමයි පච්චයක් කෙටුවට පස්සේ අර මං කිව්වා වගේ නමක් වගේ එක මකේ මැකෙන්නේ රයිටින් එකක් ලිවීමක්. මේ පච්චේ තුල තියෙන්නේ අද තරුණ පරපුරේ ගැටලුවක්. ඒ තමයි අනන්‍යතා අර්බුදය. එහෙම නැත්නම් මනුස්ස වාසයට නුසුදුසු තැනක් වීම. ඒ කියන්නේ කිසි කෙනෙකුට තව කෙනෙක් විශ්වාස නැහැ මේ කාලේ. හැම වෙලාවෙම හැම තැනම තියෙන සංශය. කාටවත් කවවත් විශ්වාස නැහැ. විශේෂයෙන් අනේකාව අන්තිම අවිශ්වාසයි. එතකොට තරුණ පරපුරට මේක දැනෙනවා. ඉක්මනට දැනෙනවා. මොකද ඒ අය තමයි මිනිස්සු ඉක්මනට තව අනේකාට කිට්ටු වෙන්නේ. දැන් වයසට ගිය කෙනෙක් තමන්ගේ අනේකට වැඩිය කිට්ටු වෙන්නේ නැහනේ. මහින්ද රාජපක්ෂ ඇර අපි ගත්තොත් එimhe සාමාන්‍යයෙන් ගොඩක් වයසට ගිය මිනිසෙක් අපි හිතමු තව තමන්ගේ බිරිඳට ලඟ වෙලා කිස්සයක් දෙන්න යන්නේ නැහනේ. අන්න ඒක මං කියන්නේ. හැබැයි කොල්ලෝ කෙල්ලෝ වුණාම අඟ බදා ගන්නවා ලඟ වෙනවා. එතකොට හරි අපි කියන රියල් එක දැනෙනවා එකට කියලා. මෙහෙම කිව්වයි කියලා අනිත් කවුරු රියල් එක බදා ගන්න යන්න එපා. මොකද මේ වගේ වගම රියල් බදා ගන්න යනවා කට්ටිය. දැන් ඒ බදා ගන්නකොට අනිත් එක්කෙනා කියනවා මට ඔය විශ්වාස නැහැ කියලා.
මං අන්න ඒක කියන්නේ. එතකොට තරුණ පරම්පරාව තුළ විශාල ඇතිවෙනවා යම් ආකාරයක විශ්වසනීයත්වයක් නැතිකමක් අනේකා ගැන අස්ථාවර භාවයක් ඇති වෙනවා ජීවිතේ. ඒගොල්ලන්ට අවශ්‍ය වෙනවා ස්ථිර භාවයක් ඇති වෙන මොකක් හරි දෙයක් තියාගන්න ජීවිතේ. පච්චේ කියන්නේ අන්න ඒක. පච්චේ කියන්නේ ඔව් මම වැඩියෙන්ම ආදරය කරන කෙනා වෙනස් වෙන්න පුළුවන්. හැබැයි පච්චේ තියෙන නිසා මට බය වෙන්න දෙයක් නැහැ. මට වෙනස් නොවන එකක් හෝ දෙයක් තියෙනවා. ඒක තමයි ඔය පච්චේ තියෙන අදහස. ඒක පොලිටිකල් අයිඩියා එක ඒක. දේශපාලන අදහස ඒක. ඉතින් මම ඒක කිව්වේ වෙන දෙයකට නෙවෙයි. අර අපේ සගයා මගෙන් ඇහුවම මේ නොස්ටැල්ජියා එකක්ද තියෙන්නේ කියලා මට නාට්‍ය ගැන ඕ සමහර විට නාට්‍ය ගැන මට නොස්ටැල්ජියා එකක් තියෙන්න පුළුවන්. හැබැයි අද ඉන්න අයන්ටත් තියෙනවා ඒ පච්චේ. දැන් ඊළඟට පශ්චාත් නූතනවාදය පිළිබඳ ඊළඟ පොතේ නැති කරුණක් තමයි මේ කියන්නේ ටිකක් කල්පනා කරේ. මේකේ වෙන දෙයක් තමයි මෙන්න මෙහෙම. අපි දන්නවා කෙනෙක් නූතනවාදී ව්‍යාපෘතියක ඉන්නකොට සම්ප්‍රදාය අතරින්න ඕන. ඒ නිසාම නූතනවාදය තුළ අධ්‍යාත්මික ඌනතාවයක් තියෙනවා. ඒ කියන්නේ කෙනෙක් මොඩර්න් වෙනකොට ඒ කාලේ එයාට සිද්ධ වෙනවා මිත්‍යා විශ්වාස ඒ වගේ දේවල් අතාරින්න. දැන් අපි කොත් එහෙම මේක ග්‍රීසියට සම්බන්ධ කරලා කිව්වොත් ග්‍රීසියේ දර්ශනය කියලා කියන්නේ ඊට ඉස්සෙල්ලා තිබිච්ච මිතොලොජි අතෑරීම. අපි කරා ඉංග්‍රීසි වචන පාවිච්චි කරොත් මිත්, ඒ කියන්නේ මිතොලොජි වල ඉඳලා ලෝගෝස්. එහෙම නැත්නම් අපි කිව්වොත් මිත්‍යාමතික ලෝකයක ඉඳලා වාග් ලෝකයට ඇතුල් වීම. ඒ ඇතුල් වුණාට පස්සේ ආයේ මිත්‍යාවට යන්න බෑ. ඔන්න ඔය වගේ නූතනවාදී කියලා කියන්නේ නූතන වුණාට පස්සේ අපිට අතාරින දේවල් තියෙනවා. දැන් අපි දන්නවා ඒ කාලේ අපිට නිකන් ඔය සුරංගනා කතා වගේ කියලා තියෙනවා W කියලා පෙම්මතෙක් සෑහෙන මහන්සි වෙලා R කියලා පෙම්මතියකට සෑහෙන උදව් කළා. ඒ පෙම්මතියනවා විශ්වවිද්‍යාලෙට. ඇවිල්ලා යාට ඒ උගන්නන්නත් අරයා උදව් කරනවා. කාලයක් ගියාට පස්සේ ඒ පෙම්මතිය කල්පනා කරලා බලනවා අරයා මට උදව් කරා තමයි. මම දැන් නූතනයි. මට යව බඳින්න බෑ. මොකද දැන් මට ඩිග්‍රියක් තියෙනවා. මට අරයව බඳින්න බෑ. අන්න ඒකටයි මොඩර්නිසම් කියන්නේ. අගතිය අතෑරීම. ෂොක් වෙනෝනේ අපි. ඒක තමයි නූතනත්වය. දැන් ඕගලගේ ඔළුවට එන්න පුළුවන්. ෂි, හරි කැත වැඩක්නේ. මේ පෙම්මතාට මේ මෙහෙම පොල්ල තිබ්බේ ඒක පෙම්මතිය. නෑ, එහෙමනම් සම්ප්‍රදායවාදී. දැන් මෙතනින් නෑ මං හිතන්නේ එහෙම වෙයි කියලා. මොකද මේ නෑ මුකක් ඇයි ඒ මාර්ගය ආපු ඇ වෙන්නේ නැති. ඒ කියන්නේ පොළු තියලා තමයි එන්න වෙන්නේ. නැත්තම් මෙහෙම කොළඹට එන්න බෑනේ. කොළඹ ඇවිල්ලා කවුරු හරි පදිංචි වෙලා තියෙන්නේ ගමේ කාට හරි කියලාලා තියෙන්නේ මම කියන්නේ. අනිවාර්යයෙන්ම හොයලා බලන්න. කොළඹ පදිංචි වෙලා පූමා ටී-ෂර්ට් එකක් ගහලා කවුරු හරි පොරක් ඉන්නවා නම් කවුරු හරි කෙනෙක් ඔය හරි ඈතක අඬ අඬ ඉන්නවා මං කියන්නේ. හොයලා බලන්න. බොරු නෙමෙයි හොයලා බලන්න. මම ඔබේ කැඩපත නන් නෙවෙයි ආ. මම ඔබේ බිඳුණු කැඩපත. දැන් පැහැදිලි ඇති මම හිතන්නේ මේ නූතනවාදය තුළ ආයි ගේම් දෙකක් නැහැ. දුන්නා නම් දුන්න වැඩේ. සරත්තමනුගම තමන්ගේ පෙම්මතිය නුවරින්දලා කොළඹවට පස්සේ ඇතෑරියා. එයා අඬ අඬ ඉන්නවා නුවරට වෙලා. ඒක තමයි නූතනවාදියා. නූතනවාදිය කියන්නේ ඒකයි. මට මතක නෑ අර ලස්සන සින්දුවක් තියෙනවා රංගහල කෙළවර. ඒ සින්දුවේ ඔරිජිනල් එක ඊට පස්සේ කවුද ගුවා මේ හඩ්සන්ලු. හඩ්සන්ගේ නම තමයි දාලා හඩ්සන් ලියනද ඔය වගේ සින්දු. ඒක කෝපියා. අන්න ඒකයි නූතනවාදය කියලා කියන්නේ. හඩ්සන් හොරකම් කර කායෙන් හරි. හොරකම් කළා යාගේ නම දැම්මා. අපි දන්නවා හඩ්සන් කතා කරන විදිය අනුව රංගහල ඇත. ඒ හඩ්සන්ට පුළුවන් දේ වගේ ලියන්න. දැන් මේ උදේ කරන ප්‍රෝග්‍රෑම් එක දිහා බලුවා. අපිට තේරෙනවනේ. අසන්ට කුණුවරප කියන්න පුළුවන්. පශ්චාත් නූතනවාදයට එනවා කියලා කියන්නේ සම්ප්‍රදාය එහෙම නැත්නම් පූර්ව නූතන දේවල් සමග නූතනත්වය සම්මිශ්‍රණය කරන්න පුළුවන්. සහජීවනයට යන්න පුළුවන්. හොඳම උදාහරණය. මේකෙදි ගන්න හොඳම උදාහරණය තමයි ඉන්දියාවේ IT කරන ප්‍රෝග්‍රෑම්. අපිට ඒක දැන් ගැඹීර වචනිකුත් දැන් ලංකාවේ තියෙනවා. ඒ තමයි තොරතුරු තාක්ෂණය. කිව්වම දිවක් තුලුක් වෙනවා. අහගෙන ඉන්න එකයි කනක් තුලුක් වෙනවා. ඒතොර ප්‍රෝග්‍රෑම කිව්වම ඉන්දියානු IT ප්‍රෝග්‍රෑම කියලා කියන්නේ උදේවරුවේ Hindu කෝවිලට ගිහිල්ලා Hindu දෙවියන් වැඳලා නමද වැඳලා ලිංගය වැඳලා සුදු මේනක ගාලා එයා යනවා Microsoft company එකට. ගිහිල්ලා ප්‍රෝග්‍රෑම් කරනවා හැකර් කෙනෙක් හැටියට වැඩ කරනවා. එයාට මේ ජීවිත දෙක අතර ගැටුමක් නැහැ. අවුරුදු දහස් ගානක ගැප් එකක් තියෙනවා මේ IT මේ එකයි අර Hindu දේවාලය. අපි තේරුම් ගන්න ඕනේ මෙන්න අන්න ඔන්න ඕකටයි පශ්චාත් නූතන කදේ කියලා කියන්නේ. පශ්චාත් නූතන සමාජය කියලා කියන්නේ. නූතනත්වය සමග පූර්ව නූතන දේවල් ගැටුමකින් ප්‍රතිවිරෝධයකින් ප්‍රශ්නකින් තොරව සහජීවනයකට යනවා. අර ගහට වැල යනවා වගේ. මේ ප්‍රෝග්‍රෑම් එකට ප්‍රශ්නයක් නැහැ. එයා මෙතන මේ වෙක ගහලම තමයි එතන ගහන්නේ. ටයිප් කරන්නේ. ඕක තමයි මට එන මූල ධර්මය. දැන් ප්‍රශ්නයක් තියෙනවා. තාපුඩි වෙලා තියෙනවා මගේ. මම වෙලා බලලා ගන්නට කරන්නේ. ගෞරවයෙන් ඉල්ලා හිටිනවා තාමත් දේශනේ පටන් ගත්තේ නැති නිසා යන්න එපා කියලා කවුරු. ඉඳා හිතන්නේ මේ වගේ දේශපාලන මේ වගේ එකට එන්නේ හැමදාම එන්නේ නැහැ. මම හිතනවා මේ ගෙදරින් ප්‍රශ්නකුත් එන්නේ නැහැ. අනිත් එක අධිවේගී මාර්ගය තියෙනවා. කැමති නම් යන්න පුළුවන් උඩින්. ඒ නිසා බය වෙන්න එපා. ගාල්ලට උනත් යන්න පුළුවන්. විනාඩි 5ක් යන්න පුළුවන්. යන්න එපා කවුරු. කොහොම ඉඳ? ඇත්තට හොඳ දර්ශන පෙන්නනවාද? ප්‍රශ්නයක් තියෙනවා මෙන්න මෙහෙම. මම එතනින් පටන් ගන්නවා. විනාඩි 8ක් තියෙනවා මේ වැඩේ පොඩ මට මතක තරමින්.
ඒ කියන්නේ මේ විනාඩි 8 බලුවට පස්සේ තමයි කතන්දරේ පටන් ගන්න පුළුවන්. මීට ඉස්සෙල්ලා අපේ ලිපිලේඛන බලපු අය දන්නවා ඇති ෆැන්ටසිය කියන්නේ. ෆැන්ටසිය කියන්නේ මොකක්ද? ෆැන්ටසිය කියන්නේ අනේකාගේ ආශාව අපිට ප්‍රහේලිකාවක්. අනිත් එක්කෙනාගේ ආශාව අපි දන්නේ නැහැ. ඒ ආශාවට අපි දෙන උත්තරේ. ඒක තමයි ෆැන්ටසිය කියන්නේ. සාමාන්‍යයෙන් මේක අපි ජන ජීවිතයේ ජීවත් වෙනකොට එච්චර දන්නේ නැති වුණාට අපි අතින් මේක નિરાයාසයෙන් අවිඥානිකව සිද්ධ වෙනවා. උදාහරණයකට අපි කිව්වොත් අපි අපේ සමීප කෙනාට ඕනෙ විදිහට වැඩ කරනවා කියන එක තුල තියෙන්නේ ෆැන්ටසිය. මෙන්න මේ ෆැන්ටසිය කියන එක ධනවාදයේ වර්ධනයත් එක්ක ෆැන්ටසිය වෙනත් තත්යකට පත් වෙලා තියෙනවා. අපි ඒකට කියනවා පැරනොයා කියලා නැත්තම් මතිභ්‍රමය. මතිභ්‍රමය කියන්නේ මෙන්න මේ වගේ දෙයක්. ඒකත් ෆැන්ටසියක්ම තමයි. ඔයගොල්ලෝ අහලා තියෙනවද විමල් වීරවංශගේ කතා? මතිභ්‍රමය කියන්නේ හරි පැහැදිලි කරන්න පුළුවන්. විමල් වීරවංශ මහත්මයා විනාඩි 10ක් විතර කතා කරනකොට එයා මෙන්න මේ වගේ කතා කියනවා. මට නිකමට වගේ හිතෙනවා ශ්‍රී ලංකාවට විරුද්ධව එක්සත් ජාතීන්ගේ සංවිධානය. එයා එහෙම නැත්තම් මෙහෙම කියනවා. මම මේ මෑතකදී අනුරාධපුරයට යනකොට මගේ සිත මහමෙවුනා වුණා වගේ නිසල්, කියන්නේ නිසල තත්වයකට පත් වුණු මොහොතක මට බෑන්කින් වුණ පෙනුනා. යක්ෂයෙක් වගේ අපේ මේ මුතු ඇටේ ගිලගත් මේ මහා රාක්ෂයා බලාගෙන අපි තිරින් බලාගෙන ඉන්නවා. මටුඩු ඇත්ත සමහරට බැංකින් මුට මේ මුතු වැටේ අර වෙන මොනවත් මුතු වැට නැතුව තියාකට හපහප ඉන්න කියලා. දැන් මෙන්න මේ පැරනොයා කියන්නේ මේක ෆැන්ටසියා. පැරනොයා කියන එකේ අර්ථය මෙන්න මේකයි. මගේ සොඳුරු ලෝකය විනාශ කරන්න කවුදෝ කෙනෙක් ඉන්නවා. මෙන්න මේ පැරනොයා කියන එක තේරුම් ගන්න තමයි මේ චිත්‍රපටයක දර්ශනයක් අපි පෙන්වන්නේ. මේක වැදගත් දෙය මේකයි, අපි හැමෝම ආසයි තව කෙනෙක්ගේ ආසාව මොකක්ද කියලා දැනගන්න. ඒ හින්දා තමයි ගෝඨාභය රාජපක්ෂ හැමතැනම කැමරා හයි කරලා තියෙන්නේ කොළඹ. අපි හැම වෙලාවෙම ආසයි ඒකට. අද අනේකාගේ ආසාව මොකද්ද? හැබැයි ප්‍රශ්නේ මේකයි, අනේකාගේ ආසාව හොයාගන්න බෑ. අපිට මේම දැන් කවුරු හරි තව කෙනෙකුට ප්‍රේම කරනකොට අනිත් අර හැම වෙලාවෙම පෙම්මතා ඔය අපේ සංවිධානයේ හරියට ඇතිවෙච්ච ප්‍රශ්නයක්. දැන් මට මෙතනින් උනත් අපි මේ හිනාවේ විහිිත සමාජය හිතනවා ඉතින් දේශපාලන සාකච්ඡාවක් කරේ කියලා. දැන් මෙතනින් ගෑනුව එහෙම එනකොට අපි බය වෙයි. මෙතනින් දැන් ගෑනු වෙනවනේ යන්නේ මේ දොර ඇරන් ගෑනු වෙන්නේ එනකොට බය හිතෙනවා. මොකද ගල් කිස්ස මතක් වෙනවා. මොකද දැන් බැරිලාවත් දැන් මේගොල්ලෝ බැඳුනොත් සමාවෙන්න. මේ මට පණිවිඩයක් තියෙනවා කියන්න. ඒක අමතක වෙනවා. අපි පොඩි ආධාරයක් කිල්ලලා එවනවා. ඒකට ආධාරයක් කරා. දෙවෙනි එක තමයි අපිත් එක්ක දේශපාලන වැඩ කරන්න කැමති වෙන අය තමන්ගේ නමයි ඇඩ්‍රස් එකයි ලියලා එතන මේ එකක් ඇති ඒක ඇතුළට දාන්න. මම ඒකත් කියනවා. මම ඒ ප්‍රශ්නේ තමයි මේක කියන්නේ. දැන් අර ගෑනු කට්ටිය එනකොට අපිට එන ප්‍රශ්නයක් තමයි අපේ සංවිධානයේ කලින් ප්‍රධාන ඇතිවෙච්ච ප්‍රශ්නේ මුල උතන තියෙනවා. ඒ තමයි දැන් ගොඩක් අය දැන් එහි පොත්පත් එහෙම දැන් අපේ සංවිධානයේ සාමාන්‍ය ජනතා විචිත පෙරමුණට වඩා පොතපත කියවනවා කට්ටිය. වැඩියෙන්ම මම ඉන්නවනම් වැඩියෙන්ම කියවනවා. පොත් අර එහෙම මාව දැක්කම ටක් ගාලම වෙන ඒවා කරන්න ඇයි පොත් ගන්න. අයියේ මගේ ආසාව පොත් කියවීම නිසා එයත් ඒක ඒ ආසාවට අනුව වැඩ කරන්න ඕනේ. ඉතින් ඒක හරියට ඒක පැත්තක නේද? අපි වැඩ කරන්න ඕනේ එහෙමනේ. ওই සංවිධානයේ ඇතුල් වෙච්ච ප්‍රශ්නයක් තමයි හැම වෙලාවෙම ගෑණියෙක්ගේ ආසාව මොකද්ද කියලා අපේ පක්ෂ සමාජික හොයන්න යනවා. හොයන්න යනකොට අර ගෑනු සහෝදරිය ඒ වැඩ කරන ගමන්නේ කරන්නේ අපි. ඒක දැන් අපි දන්නවා දැන් අපේ සහෝදරයෝ ඉන්නේ එක එක වැඩ කරනවා. අපි හිතමු තරලෝ එක එකන පොත් කියවන අය ඉන්නවද? සමහරු ඉන්නවා ඇවිල්ලා මේ අපේ දැවැන්ත නායකයෝ හිටියේ ඒගොල්ලෝ ටයිප් කරනවා උඩ මහා ලිපි. දැවැන්ත 16ක ලිපි ටයිප් කරනකොට අපේ සහෝදරියක් ගිහලා අර ඒ එතනම දන ගහලා අර යදියා මෙහෙ උඩ බලාගෙන ඉන්නවා. සහෝදරයා මෙහෙ ටයිප් කරනවා. මෙහෙන් බලනෝ අපිට ඕන කියන බලන පොලිටිකල් ලව් කියලා. ඒ කියන්නේ දේශපා ඒක නිකන් සරල ආදරයක් නෙමෙයි. මොකද වටපිට ඉන්නේ තේ හදනවා මේ දෙන්නට ඊට පස්සේ. ඇයියේ මේ වගේ සහෝදරවරු කැප වෙලා මාර වැඩක් කරන්නේ මේ මොහොතේ පවා මේගොල්ලෝ දේශපාලනය කරන්නේ. ඔය වගේ කැප වුණු සහෝදරියෝ දැක්කම සහෝදරවරු අපේ ලං වෙලා බලනවා එයාගේ ආසාව මොකද්ද කියලා. ටිකක් පොඩි මේ පොඩි පොඩි දේවල් අහනවා. ඔයාට මාළු පංගක් ගන්න දෙන්නද? බඩගිනිද? ඊතුර අරයා දැන් තේරුම් ගන්නවා මෙයා මං ගැන උනන්දුයි කියලා. ඊතුර එයා තමයි ගෑනු ස්ක්‍රීන් දන්නවා මේක. තමන්ගේ ආසාව හොයන්න යනකොට පිරිමියෙක් කොහොමද හැසිරෙන්න ඕනේ කියලා. කොහොමද හැසිරෙන්න ඕනේ? ඒ ප්‍රහෙලිකාවක් කරා. පිරිමියෙක් ගෑණියෙක්ගේ ආසාව හොයාගෙන යනකොට බලන්න ඔයාට අපි හිතමු දැන් සාමාන්‍ය පිරිමි ඉන්නවා මම දැකලා තියෙනවා මේ ඔය විස ගිනි ගත්ත උන් තම වගේ තමයි පිරිමි ඔය පාරවල් වල යන්නේ ගෑනුත් එක්ක යනකොට ඒ මොකද දන්නවද වෙන්නේ නිකන් යන ගමන් දැන් ඔය පිරිමි යන ගමන් උන් ආතල් එක යන්නේ මේ දවස්වල ෆෝන් නැරෙ මේ කරගව හර ඔහොම යනවා තංගි ඔය මොනද කන්නාස ටොපියා ගෑනු කෙල්ල බලනවා යක මූ නිකන් හරි සරලෝනේ මාව තේරුම් ගන්න යන්නේ මු ටොපියකට මාව නෑ කැමති නෑ අර පොඩ්ඩ අවුල් වෙනවා එක පාට ටොපියකට කැමති නෑනේ ඔය කවුද ටොපියට කැමති නෑ වා ටොපි කන්න හැමෝම ආසයිනේ තුලින් පෙරක් කැමති ටොපි කන්න ඔය අය ආසනේ නෑ මං කැමතිම නෑ පැහැදිලි ඇති මං කියන එක ඒ කියන්නේ ටොපිය හරහා ස්ත්‍රිය තීන්දුව කරනවා
කිලෝමීටර් අරික්කාලක් ඇතුළත මුගේ ඔළුව අවුල් කරනවා කියලා. ඇත්තට උගේ ඔළුව අවුල් වෙනවා. කල්පනාවෙන් පස්සෙන් යන කපල් පිටි පස්සේ ටික දුරක් යනකොට පිරිමියා නිකන් දෙරිකාරෙක් වගේ වෙන්න ගන්නවා. ඊට පස්සේ මොකද වෙන්නේ? දැන් මෙයා ගෙදර යනවා. මේ කොල්ලා. කොල්ලා ගෙදර ගිහින් යාළුවෙකුට කියනවා පැරණෝයා තේරුම් කරන්න. පැරණෝයා. කොල්ලා තේරුම් ගන්න මචං මේ මගේ කෙල්ලට මචං මම ටොපියක් ගන්න මේ ටොපි කනවද කියලා ඇහුවා මේ කෙල්ල මචං උත්තරයක් දුන්නේ නැහැ මචං. එතන ක්වෙස්චන් මාක් එකක් තිබ්බනේ තඩි. මම නිකන් සැකයි වගේ මචං වෙන පොරක් ට්‍රයි කරනවත් දන්නේ නැහැ. පැරණෝයා. අර ගෑල්ලම එහෙම කෙනෙක් නෙවෙයි. ඒ ගැල්ලම ඉපදිලා තින්නේ මේ මේයකට ආදරේ, ඒ කියන්නේ ඒයකට සම්පූර්ණ තමගේ ආත්මය දෙන්න. ඒ ගෑනු කෙනා මූ දැන් සැක කරනවා. මේ සැක කිරීම ඕනෝට වඩා ගියාම තමයි අර ගස්වල ගෑනුයි පිරිමි එකතු වෙලා එල්ලගෙන බෙල්ලෙන් එල්ලගෙන ෆොටෝ දාන්නේ. දැන් විනෝදෙන් වගේ අර බෙල්ලෙන් එල්ලලා ලනුවෙන් දාලා ඒ නටනට ඉන්නේ ඒගොල්ලෝ. ඒ වගේ එනවා පින්තූර එනවා පැරනෝයා කෙලවර ඒකයි වෙන්නේ. ඒ කියන්නේ මොකද්ද මේ වෙන්නේ? අනේකාගේ ආශාව තේරුම් ගන්න බැරිම වුණාම අපි දෙන උත්තරේ හරි සංකීර්ණයි. තරල උදාහරණයක් ගත්තොත් දැන් අපි මේ පෙන්වන්නේ සයිකෝ චිත්‍රපටිය ගැන කල්පනාවෙන් මේක බලන්න මේකේ මිනිහා මරනවා ඊට පස්සේ යා යම් ක්‍රියාවක් කරනවා මං ඊට පස්සේ අපි කතා කරමු මං හිතන්නේ මේක බල්ලම තමයි කතා කරන්නේ හා සයිකෝ චිත්‍රපටිය අපි රැස්වීම සඳහා රාවේ පත්‍රයේ දාපු අර ප්‍රචාරක තීරුවේ තිබුණේ මේ ප්‍රශ්නේ ඒ තමයි විශාල වෙලාවක් නෑ කෙටියෙන් කිව්වොත් මේ නෝමන් බේට්ස් මාක්ස්වාදීද කියන එක තමයි ඒක අහන්නේ මේ නෝමන් බේට්ස් කියන පුද්ගලයා අපිට පේනවා කලින් මිනිහා මරනවා මිනිහා මරලා ඉවර වෙලා එයා ඒ මිනිහ සලකුණු නැති කිරීමට මකනවා මකාගෙන 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 කොච්චර යනවද කිව්වොත් ප්‍රේක්ෂකයන් හැටියට අපි කලුවරේ මේක බැලුවොත් අනියම් බලන්න බැලුවම අපිට එන හැඟීමක් තමයි මෙයා කොච්චර දක්ෂ මිනිහෙක්ද කියලා මේක වැදගත් දෙය මේකයි මිනි මැරීම නෙවෙයි මිනි මැරීමට වඩා මෙතන වැදගත් දේ මිනි මැරීම වැහිම එය වැහිම ඊටාම හොඳට කරන කෙනෙක්ව සුචරිත මිනිසෙක් කියලා අපිට හිතෙන්නේ මිනිමරුවෙක් කියලා නෙවෙයි අපිට හිතෙන්නේ යම් දුරකට පස්සේ අපිට හිතෙනවා මේ මිනිස්සයා කොයිතරම් එතිකල්ද හරිම මේ හරිම සදාචාරාත්මක වශයෙන් උසස් මිනිසෙක් මේ වගේ මිනිසෙක් දැන් මේ මිනිහක් මරලා මෙහෙම සුද්ධ කරපෝ මේ ලස්සන සුද්ධ කරා මේ වගේ කෙනෙක් අපේ රටේ නගරාධිපති වුණා නගරේ කොයිතරම් පිරිසුදුද